මේ මොහොතේ ලංකාව මුහුණ දී තිබෙන්නේ නිදහසින් පසු මීට පෙර කුයි කවරදාකවත් නොතිබුණු තරමේ දැවැන්ත හා සංකීර්ණ අකුදේ. මේ වසංගතය ලංකාවට එන්නට පෙරත් ලංකාවේ සමාජ දේශපාලන ක්‍රමය හා ආර්ථිකය තිබුණේ ලොකු අර්බුදේ. රටේ ආයතන ක්‍රමය තිබුණේ හොඳටම ජරාජීර්ණ වූ කුණු වූ තත්ත්වේ. ආර්ථිකය තිබුණේ ලබාගත් ණය විශේෂයෙන්ම විදේශ ණය ආපසු ගෙවාගත නොහැකි බංකොලොත් තත්ත්වේ. රටේ පැවති එම තත්ත්වය මේ වසංගතය කඩා වැටීම නිසා ලංකාවේ තිබුණු අර්බුදය දෙගුණ තෙගුණ වෙලා තියෙනවා. පසුගිය ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ලොකු ජයග්‍රහණයක් හිමි කරගත්තා. ඒත් පාර්ලිමේන්තු මැතිවරණයට පෙර කඩා වැටුණු වසංගතය නිසා ජනාධිපතිවරණයෙන් ලබාගත් ජයග්‍රහණය පරිපූර්ණ කරගත නොහැකි අර්බුදයකට ආණ්ඩුව මුහුණ දී තිබෙනවා. ඒ නිසා වසංගත තත්ත්වයේ නොසලකා පවත්වන පාර්ලිමේන්තු මැතිවරණයක් ගැන සිහින දකින්න ආණ්ඩුවට සිදු වී තිබෙනවා. මෙය මේ ආණ්ඩුවට පමණක් නොවේ, මේ තත්ත්වයේ සිටින ඕනම ආණ්ඩුවක් මේ විදිහට කල්පනා කරන්න පුළුවන්. තමන්ගේ ජයග්‍රහණය පරිපූර්ණ කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මැතිවරණයක් වසංගත තත්ත්වයේ නොසලකා අපිට අවශ්‍යයි කියලා කල්පනා කරන්න පුළුවන්. ඇත්තටම වර්ධනය වෙමින් පවතින වසංගත තත්ත්වය නිසා රට තියෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය ඉක්මනින් පැවැත්විය නොහැකි තත්ත්වයක. පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය හැකි තත්ත්වයක් ඇතිවන්නේ කවදාද කියන එක තීරණය කරන්නේ මැතිවරණ කොමසාරිස්වරයාවත් ආණ්ඩුවවත් නෙමේ, මේ වසංගත තත්ත්වෙමයි. ඒ කාලය කුමක්ද කියන්න අපි කාටවත් පුළුවන් කමක් නැහැ. සමහර වෙලාවට ඒ සඳහා යම් කාලයක් ගත වෙන්න පුළුවන්. වසංගත තත්ත්වයක් ඇති වුණේ නැත්නම් මේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පහසු ජයග්‍රහණයක් හිමි කර ගැනීමට ආණ්ඩුවට පුළුවන්කම තිබුණා. ඒත් ආණ්ඩුව වසංගත තත්ත්වය නිසා ඉක්මන් මැතිවරණයක් පැවැත්විය නොහැකි, ඒ නිසා ආණ්ඩුවට ලැබිය හැකි ජයග්‍රහණය අහිමි කරගත්, එහෙම නැත්නම් ප්‍රමාද කරගත් අර්බුදයකට මුහුණ දෙන්න ආණ්ඩුවට සිදු වී තිබෙනවා. ඒත් මේ වසංගත තත්ත්වය මේ ආණ්ඩුවේ කටයුතු කඩාකප්පල් කිරීමේ අරමුණින් කරපු ක්‍රියාවක් නෙමෙයි. මේක බොහොම ස්වභාවිකව ඇති වූ තත්ත්වයක්. ඒ බව ආණ්ඩුවේ නායකයුණුත් මහජනයාත් දැනගත යුතුව තිබෙනවා. පාර්ලිමේන්තුව විසිරුවා හැර තිබෙනවා. ඒත් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය නොහැකි තත්ත්වයක් තුළ රටේ විවස්ථානුකූල පාලනයක් නැති තත්ත්වයක් ගොඩනැගෙමින් තිබෙනවා. මේ තත්ත්වය තුළ කුමක් කළ යුතුද යන්න තීන්දුව කිරීම සඳහා ජනාධිපතිවරයා එක්කු අධිකරණය හමුවට යන්න තිබුණා, අධිකරණයේ උපදෙස් ලබා ගත යුතුව තිබුණා. එහෙම නැත්නම් පාර්ලිමේන්තු පරණ පාර්ලිමේන්තු නැවත කැඳවිය යුතුව තිබුණා. ඒත් ජනාධිපතිවරයා මේ දෙකම දෙකටම කැමති නැති බව පැහැදිලිව පෙනෙනවා. මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවක් නැතුව රට පාලනය කරන්න පුළුවන් මාස 3ක් පමණයි. පාර්ලිමේන්තුවටයි විධායක බලය තියෙන්නේ. මූල්‍ය බලය සීම නීති සම්පාදන බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට. ඒත් ජනාධිපති ඇති මතයක ඉන්න බව පේනවා.
පාර්ලිමේන්තුව මිස පරණ පාර්ලිමේන්තුව යළි කැඳවන්නේ නැහැ කිය. ඒත් පාර්ලිමේන්තු මැතිවරණය විසුරුවා මාස 3ක් ඇතුළත පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය හැකි තත්ත්වයක නොවේ දැන් රට තිබෙන්නේ. පාර්ලිමේන්තු මැතිවරණය කවදා පවත්වන්න පුළුවන් එකක්ද කියන එකත් හරියටම පැහැදිලි නැහැ. වසංගත තත්ත්වය කිසියම් දීර්ඝ කාලයක් අල්ලාගෙන සිටියොත් ලංකාව නිත්‍යානුකූල විවස්ථානුකූල පාලනයක් නැති නීතියට පටහැනි පාලනයකට සීමා වූ රටක් බවට පත්වීමේ අනතුරක් පවතින ජනාධිපතිවරයාට ලොකු ජන වරමක් ලැබුණා. ඊට අපි සියලු දෙනාම ගරු කළේ. එහෙත් ජනාධිපතිවරයාට තියෙන්නේ විවස්ථාවෙන් නියම කරපු බලයක් පමණයි. ඉස්සර ජනාධිපතිවරයාට ලොකු බලයක් තිබුණා. ඒත් 19 වෙනි සංශෝධනයේ නිසා අද ජනාධිපතිවරයාට ලොකු බලයක් නැහැ. ජනාධිපතිවරයා විධායක බලයක් නැති නාම මාත්‍රික ජනාධිපතිවරයෙකුගේ තත්ත්වයකට පත් වෙලා තියෙනවා. රට පාලනය කිරීමට අවශ්‍ය විධායක බලය, නීති සම්පාදන බලය, මුදල් බලය මේ හැම එකක්ම තියෙන්නේ පාර්ලිමේන්තුවේ. ජනාධිපතිවරයාට නෙවෙයි. ලොකු ජනවර්මක් ලැබූ පමණින් ජනාධිපතිවරයාට නීතියෙන් ලැබී තිබෙන බලය ඉක්මවා ගිය බලයක් ලැබෙන්නේ නැහැ. ළඟ ළඟ තරඟයකින් ජයගත් ජනාධිපතිවරයෙකුටත් ලොකු මැතිවරණ ජයග්‍රහණයක් ලබාගත් ජනාධිපතිවරයෙකුටත් ලැබෙන්නේ එක සමාන බලයක්. වසංගත තත්ත්වය නිසා පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය නොහැකි නම් මාස තුනේ කාල සීමාව අවසන් වන්නට පෙර එක්ක පාර්ලිමේන්තුව කැඳවිය යුතුයි. වසංගත තත්ත්වය අවසන් වී පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන තෙක් පරණ පාර්ලිමේන්තුව පවත්වාගෙන යා යුතුයි. එසේ නොකළොත් ලංකාව විවස්ථාපිත පාලනයක් නැති රටක් බවට පත් ඒ රටේ යාමට හේතු වෙන්නේ නැහැ. එය වසංගත අර්බුදය ක්‍රහිරීමට හේතුවක් ලෙස ක්‍රියා කරන්න පුළුවන්. එවිට රටේ සියලු පාලන කටයුතු කරන්නට සිදු වෙන්නේ නීතියට හා විවස්ථාවට පටහැනිව. ඒ වගේම ඒ ප්‍රශ්නය ජාත්‍යන්තර තලයේද ලොකු ප්‍රශ්න ඇති කරන තත්ත්වයක් රටට ඇති වෙන්න පුළුවන්. විවස්ථාව නොසලකා කටයුතු කරන පාලනයක් ජනතාවට විවස්ථාවෙන් ලැබී තිබෙන රැකවරණයක් අහිමි. ඒ වගේම ඒ තත්ත්වය අධිකරණය හා සමස්ත ආයතන ක්‍රමයේ කෙරෙහි බලපානවා. අධිකරණයකට පවතින පැහැ විවස්ථාව අක්‍රිය කරපු අවස්ථාව. රටේ වෙනත් ආයතන ක්‍රමවලටත් පවතින බැහැ විවස්ථාව අක්‍රිය කරපු තත්ත්වයක්. පරණ පාර්ලිමේන්තුව නොකඳවා නව පාර්ලිමේන්තු මැතිවරණයක් ඇති කරගන්නා තෙක් එහෙම නැත්නම් නව පාර්ලිමේන්තුවක් ඇති කරගන්නා තෙක් පවත්වාගෙන යන්නේ කුමන ආකාරයේ පාලනයක්ද යන්න තවමත් ජනාධිපතිවරයා විග්‍රහ කරලා නැහැ. සමහරු කතා කරනවා හමුදා ආණ්ඩුවක් කියලා. දැන් ලෝකේ හමුදා ආණ්ඩු නැහැ. දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ රටවල් 80ක හමුදා ආණ්ඩු අප්‍රිකාවේ පමණක් රටවල් 36ක හමුදා ආණ්ඩු. ලැතින් ඇමරිකාවේ රටවල් 22ක හමුදා ආණ්ඩු තිබුණා. ආසියාවේ රටවල් 21ක හමුදා ආණ්ඩු තිබුණා. මේ හමුදා ආණ්ඩු කෙරෙහි එදා ඇමරිකාව හා සෝවියට් රුසියාව අතර පැවති සීතල යුද්ධයේ බලපෑ. හැම හමුදා ආණ්ඩුවකටම එක්ක ඇමරිකාව උදව් කරා සීතල යුද්ධයේ අවසන් වීමෙන් පස්සේ හමුදා ආණ්ඩුවල පැවැත්මට ඓතිහාසික වශයෙන් අවසන්. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඒ ආරක්ෂක මණ්ඩලය හමුදා ආණ්ඩු සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරා. ඒකත් එක්ක හමුදා ආණ්ඩුවලට රඳා පවතින්නට තිබුණු හැකියාව මුළුමනින් බිඳ වැටුණා.
ලෝකයේ අවසාන හමුදා ආණ්ඩුව තිබුණේ තායිලන්තේ. පසුගිය අවුරුද්දේ මාර්තුවේදී තායිලන්ත හමුදාව ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට ඉඩ දීලා දේශපාලන චිත්‍රයෙන් සමුගත්තා. ඇත්තටම මේ අවස්ථාවේදී නූතන ලෝකයේ හමුදා ආණ්ඩුවකටවත් විවස්ථාපිත නොවන ආණ්ඩුවකටවත් පවතින්න බෑ. ඒක වලකන ලෝක ක්‍රමයක් තමයි ලෝකේ තියෙන්නේ. මේ බව අපේ රටේ පාලකයොත් මහජනතාවත් හොඳින් වටාගත්. ඒ නිසා නීති විරෝධී පාලනයක් ගැන දකින සිහින යථාර්ථවාදී නොවන බව මේ සියලු දෙනාම තේරුම් ගත යුතුයි. එවැනි නීති විරෝධී පාලන ක්‍රමයක් ඇති වුණොත් නැති ප්‍රශ්නක් ඇති වෙලා මේ වසංගත අර්බුදය වඩා උග්‍ර වෙනවා. දැන් රටට සියලු දේට ප්‍රථම අවශ්‍ය වෙලා තියෙන්නේ වාර්ගික ආගමික හා දේශපාලන ඒකාග්‍රතාවක්. එවැනි ඒකාග්‍රතාවක් ගොඩනගා ගැනීමට හේතු වන ප්‍රජාතන්ත්‍රවාදී පාලන රාමුවකටයි ලංකාව යොමු වී යුත්තේ. එසේ වුණොත් මේ අර්බුදයෙන් සෞඛ්‍යමය පැත්තෙනුත් දේශපාලන අර්ථයෙනුත් ආර්ථික අර්ථයෙනුත් වෙන්න පුළුවන් හානිය අපිට අවම කරගන්න පුළුවන් වෙනවා. මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න අපේ channel එක subscribe කරන්න.